Welcome to our family diary. ඉතින් කොහොමද හැමෝම පරිස්සමෙන් ඇති කියලා හිතනවා. ඉතින් අදත් අපි වීඩියෝ එකක් ගෙනාවා. අද වීඩියෝ එකත් අපිට කරන්න හිතේ ඔයාලට useful වෙයි කියලා හිතන දෙයක් ගැන. ඉතින් අපිට ගොඩක් messages, comments එන්නේ කොහොමද එන්නේ ඒ වගේ විස්තර අහලානේ. ඉතින් අපි හිතුවා දැන් මෙහෙර එන්න තියෙන හොඳම ක්‍රමය තමයි PR අරන් එන එක. ඉතින් ඔයාලටම පුළුවන් බලා ගන්න PR වලට ලකුණු ඇතිද කොහොමද කොතනින්ද ලකුණු වැඩිපුර ගන්න පුළුවන් ඒ වගේ details නේද ඇසිත්. ඉතින් අපි හිතුවා ඒ ගැන පොඩි වීඩියෝ එකක් කරන්න. ඉතින් එහෙනම් අපේ වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න. ඇත්තටම කැනඩාවට PR වෙන විදිහ දෙකක් තියෙනවා. එකක් තමයි PNP කියලා ස්ටේට් එකට නැත්නම් ප්‍රොවින්ස් එකට ඇප්ලයි කරලා එන විදිය. අනිත් එක තමයි Express Entry කියන එක. ඒකෙන් ඇප්ලයි කරනවා නම් කැනඩාවටම තමයි PR එක හම්බ වෙන්නේ. අපි අද වීඩියෝ එකෙන් කියන්නේ Express Entry එකට ඇප්ලයි කරලා එනවා නම් ඔයාලා ඕගොල්ලෝ එකට එලිජිබල් වෙනවද කියලා තමන්ම බලාගන්නේ කොහොමද කියලා. ඉතින් මේ Express Entry එකෙන් අපිට PR ගන්න පුළුවන්ද කියලා තීරණය වෙන්නේ කැනඩා ගවර්න්මන්ට් එකෙන් හදලා තියෙන ස්කෝරින් සිස්ටම් එකකින්. මේ ස්කෝරින් සිස්ටම් එකේ නම තමයි කම්ප්‍රිහෙන්සිව් රෑන්කින් සිස්ටම්. ඉතින් මේ ස්කෝරින් සිස්ටම් එකේදී කොට බලන්නේ අපේ වයස්, එඩුකේෂන්, ක්වොලිෆිකේෂන්ස්, එතකොට අපේ ජොබ් එක්ස්පීරියන්ස් ඒ වගේ අපිට තියෙන ක්වොලිෆිකේෂන්ස් අනුව එයාලා අපිට ලකුණු දෙනවා. ඉතින් අපි ගන්න ලකුණු ප්‍රමාණය අනුව තමයි අපිට PR එක ගන්න පුළුවන්ද බැයිද කියලා තීරණය වෙන්නේ. එහෙනම් දැන් අපි මේ ටූල් එකට ගිහිල්ලා ඔයාලට පෙන්වන්නම් කොහොමද අපේ විස්තර දාලා PR එකට හම්බ වෙන ලකුණු ගන්න බලාගන්න කියලා. මේ තමයි කම්ප්‍රෙෂන් රෑන්කින් සිස්ටම් එක කැනඩා ගවර්න්මන්ට් එකෙන් දාලා තියෙන. ඉතින් ඔයාලට පුළුවන් මේ විදියට ෆිල් කරගෙන යන්න මෙයාලා තියෙන ප්‍රශ්න වලට උත්තර. මෙතනදී කියන්න ඕනේ වයස කියන්නේ ටිකක් ක්‍රිටිකල් පොයින්ට් එකක්. වයස අවුරුදු 30න් පස්සේ ඔයාට වයස වැඩි වෙන හැම අවුරුද්දකටම ලකුණු 5 ගානේ අඩු වෙනවා. ඒක නිසා Express Entry දාලා PR ගන්න ඉන්නවා නම් 30ට කලින් අප්ලයි කරනවා නම් තමයි ගොඩක් හොඳ. එතකොට ඔයාලට පුළුවන් වයසට හම්බෙන උපරිම ලකුණු ටික ගන්න. අපි මෙතනදී රෑන්ඩම් ඩීටේල්ස් ටිකක් තමයි දාන්නේ. අපිට ඕන ඔයාලට පොඩි අයිඩියා එකක් දෙන්න මෙතන ෆිල් කරන්නේ කොහොමද කියලා. ඔයාලට පුළුවන් මෙතනදී අයිලෙට්ස් වලට ඔයාලා ගන්න හිතාගෙන ඉන්න ගාන දාලා කැල්කුලේට් කරලා බලන්න ඒ ගාන ඇතිවේද කියලා. මේ ස්කෝරින් සිස්ටම් එකේදී අයිලෙට්ස් වලට අමතරව ෆ්‍රෙන්ච් එක්සෑම් එකටත් ලකුණු දෙනවා. ඉතින් ෆ්‍රෙන්ච් දන්න ඉන්න කට්ටිය ඉන්නවා නම් ඔන්න ඔයාලට තියෙනවා තවත් චාන්ස් එකක් ලකුණු ගන්න. ඊළඟට දාන්න තියෙන්නේ වර්කින් එක්ස්පීරියන්සස් කොච්චරක් තියෙනවද කියලා. ඉතින් මෙතනදී ඔයා කොහරි පිටරටක වැඩ කරලා තියෙනවා නම් ඔයාට තවත් චාන්ස් එක වැඩි වෙනවා. මොකද ඒකටත් වෙනම ලකුණු ඇඩ් වෙන හින්දා. අපි මේ වෙලාවේ ෆිල් කරේ කොහොමත් පිටරට එක්ස්පීරියන්ස් එකක් නැහැ කියලා දාලා බලමු කොච්චරක් මෙයාට ලකුණු හම්බෙයිද කියලා. මේ ඔක්කොම ෆිල් කරාට පස්සේ ඔයාට පුළුවන් කැල්කියුලේට් කරලා බලන්න කොච්චර ලකුණු ඔයාට තියෙනවද කියලා. බලමු අපි ෆිල් කරපු කැනඩ කොච්චර තියෙනවද කියලා. එයාට තියෙන 472ක් මුළු ලකුණු ගන්න. මෙතන වෙන වෙනම පොයින්ට්ස් තියෙනවා. ඒ කියනවා අපි දාපු වයස, ජොබ් එක්ස්පීරියන්ස් හැම දෙයකටම කොච්චර ලකුණු ආවද කියලත් අපිට බලා ගන්න පුළුවන්. මෙතනදී අපිට ලකුණු වැඩි කර ගන්න පුළුවන් එකම ක්‍රමය තමයි අයිලෙට්ස් වලට තියෙන අපි ගන්න හිතාගෙන ඉන්න පොයින්ට්ස් ගන්න වැඩි කරන එක. ඉතින් එතකොට පුළුවන් අපිට බලන්න අපි වැඩි ගාණක් දාලා කොච්චර ලකුණු ගාණක් වැඩි කර ගන්න පුළුවන්ද කියලා. ඉතින් ඔයාලට මම මේ පෙන්නන්නේ අයිලෙට්ස් වල මේ විදියට අපි ගන්න ඉන්න පොයින්ට්ස් ගන්න වැඩි කරහම අපිට හම්බෙන මුළු ලකුණු ගන්න කොච්චරක් වෙනස් වෙනවද කියලා. කරන් දැන් එයාට 498ක් උනා. කලින් තිබ්බේ 472යි. දැන් අපි බලාගත්තානේ තමන් ලකුණු කීයක් හම්බ වෙනවද කියලා. ඊට පස්සේ ඇත්තටම Express Entry එකේ PR එක දෙන්නේ draw එකකින්. ඒ කියන්නේ ඔයා Express Entry profile එක හදලා ඔයා qualifications මෙයා එක submit කරාම ඔයාගේ total ලකුණු ගන්න calculate වෙනවා. ඊට පස්සේ ඔයගේ ඇප්ලයි කරපු ඔක්කොම කට්ටිය එක pool එකක ඉන්නවා. ඊට පස්සේ කැනඩා ගවර්න්මන්ට් එකෙන් කරන්නේ ඒගොල්ලෝ PR දෙනකොට ඒ pool එකේ ඉන්න වැඩිම ලකුණු තියෙන කට්ටියව තෝරලා අරගෙන ඒගොල්ලන්ට තමයි PR දෙන්නේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට දැන් ඒගොල්ලෝ මේ පාර තීරණය කළොත් හරි මේ මාසේ අපි 500 දෙනෙක්ට PR දෙනවායි කියලා ඒගොල්ලෝ වැඩිම ලකුණු තියෙන 500 දෙනා අරගෙන ඒ 500ට තමයි PR දෙන්නේ. කලින් රවුන්ඩ්ස් වල ඒගොල්ලෝ PR දීපු අවස්ථාවල දැන් මේ වගේ PR කී දෙනෙක්ට දුන්නාද PR එක දෙනකොට අඩුම PR කම්බෙච්ච එක්කෙනාගේ ලකුණු කීයක් තිබුණාද කියන cutoff mark එක ඒවා ඒගොල්ලෝ වෙබ්සයිට් එකේ දාලා තියෙනවා. මේ තියෙන්නේ ඒ වෙබ්සයිට් එක. මෙන්න මේ වෙබ්සයිට් එකේ තමයි
PR රෝසල කටෝෆ් මාක්ස් අප්ඩේට් වෙන්නේ. ඉතින් මෙතන තියෙනවා ප්‍රොවින්ෂියල් PR එකේ වගේම ෆෙඩරල් PR එකේ. දැන් අපි කිව්ව එක්ස්ප්‍රස් එන්ට්‍රි යන්නේ ෆෙඩරල් ස්කිල්ඩ් වර්ක කියන PR කැටගරි එක. ඉතින් එතකොට බලන්න අන්තිම ඩ්‍රෝ එක තිබිලා තියෙන්නේ පෙබරවාරි 2. එතකොට කටෝෆ් මාක් එක වෙලා තියෙන්නේ 489. ඉතින් එතකොට දැන් අපි අතන හදපු එකේ විදිහට එතන යාට හම්බුණා 498ක් අන්තිමට එයාගේ IELTS ලකුණු වැඩි කරාම. ඉතින් එතකොට එයාට PR එක ගන්න පුළුවන්. මොකද දැන් අන්තිම කටෝෆ් මාක්ස් එකට වඩා ලකුණු තියනවා කියන්නේ ලොකුම ලොකු chance එකක් තියනවා එයාට PR එක හම්බෙන්න. ඉතින් එයාට කරන් තියෙන්නේ ඉක්මනට ප්‍රොෆයිල් එකක් හදලා එක්ස්ප්‍රස් එන්ට්‍රි ඇප්ලිකේෂන් එක සබ්මිට් කරන එක තමයි. අපි මේ වෙබ්සයිට්ස් දෙකේම ලින්ක්ස් දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකට. ඔයාලට ගිහිල්ලා එතකොට තනියෙන් කරලා බලන්න පුළුවන්. ඊදෙන ඔයාලට එක්ස්ප්‍රස් එන්ට්‍රි එකට දාන්න පුළුවන්ද කියලා, කොහොමද බලාගන්නේ කියලා අයිඩියා එකක් මේ වීඩියෝ එකෙන් එන්න ඇති කියලා. මේ ඔයාලට වීඩියෝ එක හෙල්ප්ෆුල් වෙන්න කියලා. ඔව්, අතන අපි ට්‍රයි කරන්න ඔයාලට මොකක් හරි හෙල්ප් එකක් දෙන්න පුළුවන් නම් ඒක දෙන්න. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකකින් කරලා පෙන්නන්නම් මේ එක්ස්ප්‍රස් එන්ට්‍රි ප්‍රොෆයිල් එක හදලා කොහොමද ඇප්ලයි කරන්න කියලා. ඉතින් අපි වීඩියෝ එකත් එක ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉතින් ඔයාලා කැමති නම් මේ වගේ වීඩියෝස් බලන්න අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් අපි දෙක දිගටම ඉන්න. ඉතින් අපි ගිහින් එන්න. හැමෝටම සුබ දවසක්. බයි.